අපියන් දිවෙන ජාතික පුවත්පතේ තවත් සිරස්තලයකට වාර්තා කරනවා ජනාධිපතිවරණය සෙනසුරාදා. පහසුවෙන් ඉක්මනින් අතිරසවත් මස්කරියක්. මස්සට මස්ට් මාතෘ ෆ්‍රීලන් මස්කරි. මගේ මතේ රන්ඝාට. රන්ඝාට මගේ මතේ. චන්ද මධ්‍යස්ථාන 13421ක් ගණන් කරන මධ්‍යස්ථාන 49ක් රනිල් ධර්මසේන තොරතුරු වාර්තා කරන ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන 21 වෙනිදා රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 13421 කදී සිදු කරනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම සඳහන් කර තිබෙනවා තවත් තිබෙන්නේ ඉතාමත්ම සීමිත කාලයක් ඡන්ද ගණන් කරන ස්ථාන 49ක් තිබෙන බවටත් අද තොරතුරු වාර්තා කර තිබෙනවා. දිවයින ජාතික පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයකින් ඡන්ද විමසීම එදින ඒ කියන්නේ සෙනසුරාදා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා සිදු කිරීමන නියමිතයි. පස්වරු 4ට සේරු ඡන්දපුල නිලධාරීන් සහ පක්ෂ නියෝජිතයින් ඉදිරියේ ඡන්ද පෙට්ටි මුද්‍රා තබා ආරක්ෂිතව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිතයි. ඡන්ද ගණන් කිරීම දිස්ත්‍රික්ක 22 පුරා ස්ථාන 49ක පිහිටවන ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1274කදී සිදු කිරීමට නියමිතයි. එමෙන්ම තැපැල් ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 439ක සිදු කිරීමට නියමිතයි. එදින ඡන්ද පෙට්ටි සියල්ල අදාළ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබීමෙන් අනතුරුව පස්වරු 6 සිට ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පවසනවා. මුලින්ම තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමටත් නියමිතයි කියලා තමයි අද දිවයින ජාතික පුවත්පත තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට තව තිබෙන්නේ බොහොම සීමිත කාලයක්. ඒ නිසා උදෑසන 7ට ලබන සෙනසුරාදා ආරම්භ වෙනවා ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව සවස 4 වෙනකන්. ඒ අනතුරුව මේ වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා තමයි අද ජාතික පුවත්පත් වාර්තා කරලා තිබෙන්නේ. ඒ සියල්ල ඒ විදිහට සිද්ධ වෙද්දී 18 බදාදා රෑ වෙනකොට ප්‍රචාරක වැඩ අවසන් වෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් වන රනිල් ධර්මසේන තමයි අද තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ දිවයින ජාතික පුවත්පතට. මෙවර ජනාධිපතිවරණයට අදාළව සිදු කරන ලබන මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන බදාදා, ඒ කියන්නේ 18 වෙනිදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වෙනවා. මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම සිදු කරන ලබන 21 වෙනිදාට පැය 48කට පෙර සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතුයි. ඒ අනුව 19 සහ 20 දින දෙක නිහඬ කාලයක් අප නම් කර ඇති අතර එම කාලයේදී කිසිදු ප්‍රචාරයකින් තොරව නිදහසේ සිතා බලා තීරණ ගැනීමට ජනතාවට ඉඩ දී යුතු බව තමයි මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් සඳහන් කරන්නේ. මේ අතර ප්‍රදර්ශනය කර ඇති සියලු පෝස්ටර්, කටවුට්, බැනර් ආදියද 18 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර ඉවත් කිරීමට පියවර ගන්න කියලත් මැතිවරණ කොමිසම පොලිසියට දැනුම් දී තිබෙනවා කියලා අද වාර්තා කර තිබෙනවා. දිවයින පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තල විදිහට අපි ඉදිරියෙන් අවධානය යොමු කරමු. අරුණ ජාතික පුවත්පතට 19 වෙනිදා රාත්‍රිය වන විට ප්‍රචාරක කාර්යාල සියල්ලත් ඉවත් කරන්න ඕනේ. 18 වෙනිදා ප්‍රචාරක වැඩ අවසන් කරන්න ඕනේ. 19 වෙනිදා රාත්‍රිය වෙනකොට ප්‍රචාරක කාර්යාල, දැනට ස්ථාපිත කර තිබෙන කාර්යාල ඒවා සියල්ල ඉවත් කිරීමත් සිද්ධ කරන්නට ඕනේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ සියලු ප්‍රචාරක කටයුතු 18 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන නිසා 19 වෙනිදා රාත්‍රිය වන විට අපේක්ෂකයන්ගේ සියලු ප්‍රචාරක කාර්යාල ඉවත් කර ගැනීමට කටයුතු කරන්න ඕනේ කියලා තමයි අද මැතිවර කොමිසම පැත්තෙන් තොරතුරු වාර්තා වන්නේ. සාලිය කුමාර ගුණසේකර තමයි මේ තොරතුර අද අරුණ ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිබෙන්නේ. අපේ රටේ ජනාධිපතිවරණ පමණක් නොවේ, මහමැතිවරණ පමණක් නොවේ, පළාත් සභා ඡන්ද විමසීම්, පළාත් පාලන ඡන්ද විමසීම් මේ ඉතිහාසයට ගියාට පස්සේ යම් යම් තැන්වල තිබෙන්නේ ඒ තරම් හොඳ ප්‍රතිරූප නෙවෙයි, හොඳ තත්වයන් නෙමෙයි ඉතිහාසයේ වාර්තා වුණේ. ඒ නිසා වෙන්න නිතරම හැම දෙයක් ගැනම ආරක්ෂාව ගැන පවා අවධානයෙන් ඉන්නට මැතිවරණ කොමිසම කටයුතු කරනවා.